නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ක. දැන් පහුගිය දවස්වල අන්නවලා නඩු දෙක දෙවොන් දීයි නේ. නිසාන්ත සිල්ලා සිස්සලන්තේ බලා මේ බලා ගියානේ. ඒක දැන් සාඩිය බේසේ කරවත් තාම අත්තනම අරගෙනවත් පරිච්ඡේදයක් සිදු කරන්නේ නැහැ පහුගිය දවස්වල. ඒ කියන්නේ නඩු මේ දෙවොනේ මට ඇත්තරම ශානි අබේසේකර මහත්මයා පිළිබඳව තියෙන ඉතාමත්ම කම්පනි අදහසක්. ඒ කම්පනි අදහස මං ඇත්තරම ගොඩාක් අය මතේ කතා කර කර ඇහුවා. ඇයි පැමිණිල්ලක්වත් යන්නේ නැත්තේ පොලිස් හෙඩ්කුවාටර්ස් කෙනේ? එච්චර කම්පනියක් තියෙනවා. කම්පනිය තමයි ශාපි සහබ්දින්ගේ නඩු වේලාවේදී නීතිපත් දෙපාර්තමේන්තුවේ හැසිරිච්ච තත්ත්වය. ශානි අබේසේකර මහත්මයා නීතිපත් දෙපාර්තමේන්තුව මේ පොලිස් අපරාධ විමර්ශනයක අරහා හැසිරිච්ච තත්ත්වය. ඉතාමත නරක තත්ත්වයක් ඒක හැසිරෙන්නේ. එතුමා තමාගේ නියෝජිතය හරහා විශේෂයෙන්ම මහේස්ත්‍රාත් කුරුණෑගල මහේස්ත්‍රාත්තුමා කාරණා කීපයක් ඉලදැක්වුවා. එකක් ටෙලිෆෝන් ෆෝන් එක ශාපි සහබ්දීන් භාවිතා කර ෆෝන් වාර්තාවක් ලබා දෙන්න කිව්වා. ඒ නිකන් නෝමල් ෆෝන් වාර්තාවක් ලබා දුන්නේ. ඒ කියන්නේ තමන්ගේ නෝමල් ෆෝන් එකේ වාර්තාවක් ලබා දුන්නේ. ඒ වෙලෙදි අපි ඉදිරිපත් කළ ලෝයස්ලා කිව්වා කොහොමත් මේ වගේ ෆෝන් එකකින් කතා කරන්නේ නැහැ. අනිවාර්යයෙන්ම WhatsApp, Viber වගේ ෆෝන් වලින් කතා කරයි. ඊට තදාසන්න තවත් SIM තියෙන්න පුළුවන්. ඒකෙන් ගත්ත ඒ ටෙලිෆෝන් ගත්තේ ළඟම තියෙන කණු වලින් බලන්න පුළුවන් මේ தත්ත්වය වහම ඉවනි වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා. තා වෙනතුරු CID කේ වාර්තාව ඉදිරිපත් කිරීම කරේ නැහැ. දෙවනුව නීති මේ අධිකරණ මේ මහේස්ත්‍රාත්තුමා කිව්වා ඔහුගේ වත්කම් සහ ඔහුගේ පිළිබඳව තියෙන බැංකු ගිණුම් අධිකරණ ලබා දෙන්න කියලා. නීතිපත් දෙපාර්තමේ මේ ශානි මහත්මයා විසින් CID කේ ප්‍රධානියා විසින් තා වෙනතුරු ඒ වාර්තාව ලබා දුන්නේ පස්සේ අපේ ලෝයස්ලා විසින් එක එක බැංකුවල තිබිච්ච ගිණුම් කෝටි ගාණක මුදල් පිළිබඳව උසාවියට මහේස්ත්‍රාත්තුමාට ලබා දීම සිද්ධ කරා. ඔහුගේ දේපල සම්බන්ධව අපරාධ පරිසර දෙපාර්තමේන්තුවට කෝ වහම වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා. තාම ලබා දුන්නේ නැහැ. ශානි අවිසේකර මහත්මයා කිනවද ඔය අඬන ඒ වගේම ඔය තරුණ මොකද්ද මාධ්‍යවේදීන්ගේ වෘත්තිවේදීන්ගේ කට්ටියක් කියනෝනේ ඒ අඬන මිනිස්සුන්ට කියන්න ඕන ඒ වාර්තාව පිළිබඳ තාම ලබා දුන්නේ නැහැ. ඔහු කල් යව්වා. ඒ කල් යව්වා වෙලාවේදී අපේ ලෝයස්ලා අපි මහන්සි වෙලා ඔහුගේ දේපල සම්බන්ධව අපි මෙන්න මෙච්චර කාල සීමාවකදී මෙන්න මෙච්චර ප්‍රමාණයක් උපයන්නේ කොහොමද? බැංකුවේ කෝටි 16 ඉඳලා කෝටි 36 42 දක්වා ඉක්මුනේ කොහොමද? ඔහු වෙන ජොබ් එකක් කළා නැහැ. දවසට සීස 4ක් කළා තිනවා. අනිත් සමහරක් වෛද්‍යවරු මාසෙරම සීස 8යි කරලා තියෙන්නේ. ඔහු දවසර සීස සැත්කම් 4ක් කරනවා. ඒතර ඒ සම්බන්ධව විශේෂයෙන්ම රෝහල් අධ්‍යක්ෂකවරයා සැක පහල කරා. ඒ වගේ මේ සම්බන්ධව තොරතුරු මව්වරු 1000 ගණක් කියා හිටියා අපට ඔහුගේ පළවෙනි මේ සීස සැත්කමෙන් පස්සේ දෙවෙනි දරුවා හම්බුන්නේ නැහැ කියලා. ඒ වගේම එකම අම්මටයි මුස්ලිම් අම්මකට කෙනෙක්ට හම්බු වෙන දෙවෙනි දරුවා හම්බු වෙන්නේ නැත්තේ දෙවෙනි දරුවා. මොකද එයාගේ තාත්තා සිංහල කෙනෙක්. එතකොට අනිත් සියලු මුස්ලිම් අම්මලට දෙවනි දරුවා තුන්වෙනි දරුවා ලැබිලා තිනේ ආශීස කරපු ඒවයි. එතකොට සිංහල අම්මලා 1000 කාණට නොවෙන්නත් අනිත් මුස්ලිම් අම්මලට වෙන්නත් පිළිබඳව සාධාරණ සැකයක් අපිට තිබ්බා. අපි ඒ පිළිබඳව අපරාධ පරිසර දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි සාධාරණ විනිශ්චයක් දෙන්න පරීක්ෂණයක් කළා අධිකරණ ලබා දෙන්න කියලා. ඔය ශානි මහත්තයා තාම දුන්නේ නැහැ වார்த்தාවක්. එතුමා පිළිබඳව අනුකම්පහ සාගත තත්ත්වයක් අපිට නැහැ. කම්පනයක් තියෙන එතුමා නීතිය හරියට ක්‍රියාත්මක කරේ නැහැ කියලා එතුමා අන්තවාදින්ගෙන් ගහන්න ලක් වෙන හිටියයි කියන සැකය අපිට තාම තියෙනවා. Breaking.lk